පරිත්‍රාණ අටපට පරිත්‍රාණේ ආසන අටදහයත් අතර ආසන අටදහ එකතු වන්න. Hello dear Ronald to Hello Basin YouTube. සිව්පසින් පිටවීමට සිව්පසින් පොන් කලස් 8ක් ඇතුළ සැරසීමට මල් සහ පතුළ සැරසීමට මණ්ඩප නිර්මාණයේ ගේට් චාමින් ගාසන් ජාන්වාරි ගාසන්. Videographer Asik Duapriya. Editing and presentation Shaminda Kumara Dalawella. දෙවල් සර්ණයි ඔබ සියලු දෙනාට. අපි අද හමුවන්නේ පිරිත් මණ්ඩපයක් ඉදිරිපිට ඉඳගෙන. පිරිතක් කියන්නේ බුදුන් වහන්සේ බෞද්ධ නිවසක අලුතෙන් නිවසක් ඉදිකරයන් පස්සේ ඒ නිවසට ගොඩ වෙන අවස්ථාවේ ආරක්ෂිත පිරිතක් කියව ගන්නවා මහා සංඝරත්නය ගෙදරට වැඩම වල. ඒ විතරක් නෙවෙයි යම්කිසි අභාවයක් යම්කිසි කෙනෙකුගේ අභාවයකින් අනතුරුව මාසුණුක ඇවෑමෙන් ඒ වගේම අවුරුද්දක ඇවෑමෙන් පිරිත් කියව ගන්න අවස්ථාවක් තියෙනවා. මේ වැනි අවස්ථාවක් මේ අලංකාර පිරිත් මණ්ඩපයක් හදලා පිරිත් කියන සූදානම් වෙච්ච මොහොතක පිරිත කියන්න පටන් ගත්තේ කොහොමද කියලා සොයා බලන තමයි මේ සූදානම් වෙන්නේ. එවගේ මේ පිරිත් මණ්ඩපයේ හත් සූදානම් කරන ආකාරය නිර්මාණය කරන ආකාරය පිළිබඳවත් යම්කිසි සොයා ගැනීම තමයි අපි මේ සූදානම් වෙන්නේ. බුදුරජාන් වහන්සේ සුජීවතුන් අතර ඉඳෙද්දී දඹදිව දීඝලංසික කියලා නගරයක් තිබිලා තියෙනවා. මෙන්න මේ දීඝලංසික කියන නගරේ බ්‍රාහ්මණවරු දෙදෙනෙක් තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා වසර 48ක් උග්‍ර තවුස් දම් දැකලා අවුරුදු 48කට පස්සේ එක තාපසවරයෙකුට සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා. මම දැන් උග්‍ර තවුස් දම් දැක්ක ඇති. මම බ්‍රාහ්මණ වංශ කෙනෙක්. මගේ බ්‍රාහ්මණ පරම්පරාව ඉදිරියගෙන යන්න මගෙන් යම් දෙයක් සිදු වෙන්න ඕන. ඒක නිසා මම ඉහි ජීවිතයට ඇතුළත් වෙලා දරුවෙක් මල්ලෙක් හදාගෙන මේ මගේ බ්‍රාහ්මණ වංශ ඉදිරියටගෙන යන්න ඕන කියලා. මෙන්න මේ සිතුවිල්ල පෙරදරි කරගෙන ඔවුන්ගේ බ්‍රාහ්මණ සමාජයට ගිහිල්ලා බ්‍රාහ්මණ සමාජය දැනුවත් කරලා තියෙනවා. මම දැන් අවුරුදු 48ක රුග්‍ර තවුස් දම් රැක්කා. ඒත් මම මගේ බ්‍රාහ්මණ සමාජයට යමක් කරන්න ඕන නිසා මම මේ තාපස ප්‍රවෘජාවෙන් අයින් වෙලා ගිහි ජීවිතයට එන්න සූදානම් වෙලා මම ඒකට සිතාගෙන ඉන්නවා. ඒක නිසා ඔබ සමාජයෙන් මට කහවණු 100ක් ගවයන් 100ක් ඒ වගේම ආවහලකට විවාහයට කුමාරිකාවක් ලැබෙනවා නම් මම මෙච්චර කාලයක් මේ උග්‍ර තවුස්දම් දක්ල යම්කිසි පිනක් ලබා ගත්තා නම් අන්නේ ඒ සියලු පින් ඔබට අනුමෝදන් කරනවා කියලා. මේකට එකඟ වෙච්ච බ්‍රාහ්මණ සමාජයෙන් ඔබට අවශ්‍ය කරන කහවණු 100ක් ඒ වගේම ගවයන් 100ක් කුමාරිකාවක් ලැබෙනවා. ඉන් අනතුරුව ටික කාලයක් යනකොට මේ දෙන්න දෙමහලන්ට මේ දෙපළට දරුවෙක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ දරුවත් එක්ක ටික කාලයක් ගත වෙනකොට ඔවුන්ට ආරංචි වෙලා තියෙනවා අර බ්‍රාහ්මණය කලින් තපස් රකින්නකොට ඔහුගේ යාළුව අර තපස්තුමා ඔවුන් සිටින නගරයට ඔවුන් සිටින සවුවට පැමිණ තිබුණා කියලා. ඒ අනුව මේ බ්‍රාහ්මණය අර තමන්ගේ යාළුව තපස්තුමා හමු වෙනු තමන් ගැමිණියත් එක්ක ඒ බැමිණියත් එක්ක දරුවත් එක්ක ඒ ස්ථානට ගිහිල්ලා තපස්තුමාට නමස්කාර කරලා ගත්පසු ඉන්න අවස්ථාවකදී මේ තාපසතුමා ඒ බැම්හිටත් මේ බ්‍රාහ්මණයටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා ඒ අර දරු පෙටියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා නැහැ. මේ ගැන තම මිත්‍රයකින් තම පැරණි තාපස මිත්‍රයකින් මේ ගැන විමසීමක් කරනකොට ඒ තාපස මිත්‍රයා මේ බ්‍රාහ්මණයට ප්‍රකාශ කරලා තියෙනවා ඔබගේ දරුවට වැඩි ආයුෂ නැහැ. ඒ නිසා තමයි මම ඔබට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ කියලා. මේ බ්‍රාහ්මණ යලිතතාව මේ තාපස්තුමා ගහනවා ආයුෂ නැහැ කියන්නේ අවුරුදු කීයක්වත් කිතරද මේ දරුවට ආයුෂ තියෙන්නේ කියලා. ඒත් බ්‍රාහ්මණ සඳහන් කරනවා ඒ තාපසය සඳහන් කරනවා ඔබගේ දරුවට අවුරුද්දක් නෙවෙයි මට පේන විදිහට දවස් 7ක්වත් ආයුෂ නැති විදිහක් තමයි මට පේන්නේ. ඒත් මට වැඩි දැනුමක් නැහැ. මට පේන විදිහට නම් අවුරුදු දවස් 7ක පමණ තමයි ආයුෂ තියෙන්නේ කියලා. ඉතින් මේකට අපි මොනවද කරන්න කියලා අර යාළු බ්‍රාහ්මණය විමසනකොට
ඒ තාපස්තුමා කියනවා මාවට නම් මේ ගැන දන්නේ නැහැ, මට මේ ගැන වැඩි දැනුමක් නැහැ, මේ ගැන සොයා බලන්න. ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ අසල සිටිනවා කියලා ආරංචි තියෙනවා. උන්වහන්සේ මේවට පිළියම් වෙදනවා, මේ ප්‍රශ්නවලට උත්තර දෙනවා. ඒ නිසා උන්වහන්සේ බැහැ දැකලා මේ ප්‍රශ්නේ සඳහන් කරලා උන්වහන්සේකින් යම්කිසි උපකාරයක් ලබා ගන්න කියලා. මේ උපදේශට අනුව මේ දෙන්න දෙමහල්, මේ බමුණු දෙන දෙන දෙමහල්ලත් තම දරු පිටියත් එක්ක බුදුරජාන් වහන්සේ බැහැ දැකීමට යනවා. බුදුරජාන් වහන්සේට එකත් පසු ඉඳලා බඳ නමස්කාර කරලා එකත් පසු ඉන්නකොට බුදුරජාන් වහන්සේ මේ දෙන්න දෙමහල්ලන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒත් මේ දරු පිටියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ අවස්ථාවෙත් අර රාක්මනයා බුදුරජාන් වහන්සේ විමසනවා, ස්වාමීනි ඇයි මගේ දරු පෙටියට දීර්ඝාස ප්‍රාර්ථනා කරන්නේ කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඔබගේ දරුවට තව දවස් 7කට විතරයි ආයුෂ තියෙන්නේ. මොකද පෙර කාල යම්කිසි වෛරයක් නිසා ඔබගේ දරුවගේ පිටපස්සෙන් එන අමනුෂ්‍යය, මේ අමනුෂ්‍යය 7 වෙනි දවසේ නම් ඔබගේ දරුවගේ ප්‍රාණය අරගෙන යන්නේ. ඒ නිසා ඔබගේ දරුවට ආයුෂ තියෙන්නේ දවස් 7කට විතරයි කියලා. මේ පාපුණතුමා බුදුජන් වහන්සේ විමසනවා, මේකට පිළියමක් නැද්ද, මේකින් ගලවා ගැනීමක් නැද්ද? බුදුජන් වහන්සේ දේශනා කරනවා, මේ දරුව ගලවා ගන්න පුළුවන්, මේකට පිළියමක් තියෙනවා. බ්‍රාහ්මණතුමනි, ඔබගේ නිවසට ගිහිල්ලා සූදානම් කරන්න, මගේ ශ්‍රාවකයන් ලවා පිරික් කියන්නේ, දවස් 7ක් පිරික් කියන්නේ, මණ්ඩපයක් තනවලා ඒ මණ්ඩපයට මගේ ශ්‍රාවකයන් 8 නමක් හෝ 16 නමක් මෙන්න මේ අතර මේ පරාසය අතර ප්‍රමාණයක් වඩමුවත් දවස් 7ක් පිරික් කියන්නේ, ඊට පස්සේ ඔබට සහනයක් ලැබේ කියලා. බුදුරජාන් වහන්සේගේ මේ දේශනාව අනුව බ්‍රාහ්මණය ගෙදර ගිහිල්ලා මණ්ඩප අලංකාර මණ්ඩපයක් තනවලා සත් දවසක් පිළි සජ්ජායනා කරනවා. මේ 7 වෙනි දවස බුදුරජාන් වහන්සේ පිළිත් මණ්ඩපයට වැඩම කරනවා. අර බුදුරජාන් වහන්සේ දේශනා කර පරිදි 7 වෙනි දවස වෙනකොට අර අමනුෂ්‍ය ප්‍රාණිය මේ දරු පෙටියගේ ප්‍රාණය අරගෙන යන ස්ථානයට පැමිණෙනවා. ඒත් පිරිත ආරක්ෂාවත් බුදුරජාණන් වහන්සේ තන වැඩ සිටීමට නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ රශ්මිය පිරිතෙන් ඇතිවෙනා වූ රශ්මිබදේ ආරක්ෂාව නිසා මේ අමනුෂ්‍ය ප්‍රාණියට දරු පෙටිය ළඟට කිට්ටු වෙන්න බැරි වෙනවා. ඔව්, මේක බලලා මේ දරු පෙටියට මට කිට්ටු වෙන්න බැරි වෙයි. ශ්‍රමණ බෞද්ධ ගෞතම හිමියන් ඉන්නවා. මේ දරුවත් මේ ආරක්ෂක පිරිතෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒක නිසා මම මේ වෛරය මේ තරහව අතහරින්න ඕන කියලා ඒ තරහව වෛරය අතහැරලා මේ ස්ථානෙ පිටවලා යනවා. ඊට පස්සේ ඒ දවස පහන් වුණාට පස්සේ අර බ්‍රාහ්මණයෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කර දරුපිටියට වන්දනාමාන කර දරුපිටිය කියලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා අහනවා, ශ්‍රමණබද්ද ගෞතමයන් වහන්සේ දැන් මගේ දරුපිටියට කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබේ දරුවට අවුරුදු 120ක් ආයුෂ තියෙනවා කියලා. එවැනි මහ ගුණ දෙන දෙයක් තමයි මේ පිරිත් කියන්නේ. එදා ඉඳලා මේ දරු පෙටිය මේ කුමාරයා ආයු වර්ධන කුමාරයෝ කියලායි ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයටයි පිරිත බුදුජන් වහන්සේ කාලයේදී ආරම්භ වෙලා තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ පිරිත ආරම්භ කරන පිරිත් මණ්ඩපයක් හදන්න ඕන කොහොමද කියලා. අටපට්ටම් හැදේට 7 දිසාවට දොරටු 4ක් තියෙන විදියට, මහා සංග්‍රහණය 8 නමක් හෝ 16 නමක් අතර ප්‍රමාණයකට ආසන පැනන විදියටයි පිරිත් මණ්ඩපය හදන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි, පිරිත් මණ්ඩපය ඇතුළේ 7 දවසක් පරවී නොවන, 7 දවසක් මැලවී නොවන මල් වලින් කොළ වලින් සරසන කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ අනුව පිරිත් මණ්ඩපය හදන ආකාරය උන්වහන්සේ දේශනා කර තිනවා. මේ පසුගින් දිස්වන පිරිත් මණ්ඩපයත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයට යම්කිසි කිට්ටුව ආකාරයට අටපට්ටමක් තියෙන ආකාරයට මේ මණ්ඩපයේ සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දොරටු 4ක් 4 දිසාවට තියෙනවා, වටේට කුංකලස් තියලා තියෙනවා. ඒ සියල්ල සූදානම් අපි අතට ගිහලා බලමු සැලසිලි මොන ආකාරයෙන්ද කරලා තියෙන්නේ කියලා. තවත් දෙයක් තියෙනවා, පිළිත් පිය පිළිත් නූල. මේ බොහෝ දුරට පිළිත් නූල වතුන් ලබන්නේ පුවක් මලක. මොකද මේ පුවක් මල 7 දවසක් විතර පරණවි, එහෙමත් මැලවෙන්නේ නැතුව තියෙන දෙයක් නිසා තමයි මේ පුවක් මලක පිරිත් වූය තොන් ලබන්නේ. අපි මේ මණ්ඩපය ඇතුළේ ගිහිල්ලා
තවදුරටත් විස්තර බලමු. මේ පිරිත් මණ්ඩපය තුළ සරසල තියෙන ආකාරය, මේ බුලත් කොළ තියෙනවා, ඒකම පුවක් මල් ඉහලින්ම එල්ලලා තියෙනවා. ඒ විතර නෙවෙයි, 19කට අසුන් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ පිරිත් මණ්ඩපේ තියෙන්නේ. මේ පිරිත් මණ්ඩපේ සතර දිශාවට දොරටු හතරක් තියෙනවා. විශේෂයෙන් කරඬුව තැම්පත් කරන්න, සදාතු කරඬුව තැම්පත් කරන්න ස්ථානය සුතන කොට තියෙනවා. අතීතයේ සඳහන් වෙනවා රජගහ කියලා එකක් යුගාසනය ආසන්නයේ තියෙනවා. මේ පිරිත් මණ්ඩපේ රජගහ දක්වන්න නැහැ, අතීතයේ නම් ඒ රජගහක් තිබිලා තියෙනවා. විශේෂයෙන් පුවක් හෝ එහෙම නැත්නම් පැලවෙන ඉන්ද්‍රකීලක්ෂේ පැලවෙන දෙයක් තමයි මේ රජගහ විදියට යොදාගෙන තියෙන්නේ. ඒ රජගහ සම්බන්ධ කරලා තමයි පිරිත් නූල, පිරිත් හුය සූදානම් කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ පිරිත් මණ්ඩපේ නම් ඒ රජගහ දක්වන්න නැහැ. ඒත් පුංකලස් 8 දොරටු හතර වගේ මේ විශේෂ සංඛ්‍යාන් ටික මේ පිරිත් මණ්ඩපෙත් අපිට දැක්කන්න පුළුවන්. හමු වෙන්න යලිත්, හමු වෙන්න යලිත්, පරිත්‍රාණ දෙක සම, පරිත්‍රාණ